ශ්‍රීලංකා කණ්ඩායමත් නැමීබියා කණ්ඩායමත් එක්සත් අරාබි එමිල් කණ්ඩායමත් නෙදර්ලන්ත කණ්ඩායමත් ලෝකුස්ලාන සුදුසුකම් ලැබී මේ තරගාවලිය සෙල්ලම් කරන්නේ එකම කාණ්ඩයක. ඒ කාණ්ඩය බැලුවම ශ්‍රී ලංකාව වෙනම මට්ටමක ඉන්න කණ්ඩායමක් වුණත් මේ තරග රටාවේ ඕනෑම දෙයක් වෙන්න එක පන්දුවාරයක් හොඳටම ප්‍රමාණවත්. ඒ නිසා කිසිම ප්‍රතිවාදයක් අපි ලෙහෙසියට ගන්න හොඳ නෑ. අපේ කාණ්ඩයේ ඉන්න නෙදර්ලන්ත කණ්ඩායම ගිය වතාවට වඩා වෙනස් කණ්ඩායමක් තමයි මේ වතාවේ තියෙන්නේ. නෙදර්ලන්ත ප්‍රතිකරු කොලින් නැක්නමන් කියන්නේ තරගාවලියේදී නෙදර්ලන්තයට විශේෂ වාසියක් තියෙනවා කියලා. ලංකාව තමන්ගේ කණ්ඩායම ගැන වැඩි නොදන්නා එක තමන්ට වාසියක් කියලා තමයි කොලින් කියන්නේ. අපි කාණ්ඩේ පීඩනය වැඩි ශ්‍රී ලංකා කණ්ඩායමට අපි කවුද කියලා එයාලා දන්නේ නැහැ. මොකද පසුගිය ලෝකුස්ලානයට සෙල්ලම් කළ කණ්ඩායමේ එක ක්‍රීඩකයෙක් විතරයි අපේ කණ්ඩායමේ ඉන්නේ. ඒ නිසා ගිය වතාවේ සුපිරි 12ට සෙල්ලම් කළ කවුරුත් අවධානය දීලා තියෙන ශ්‍රී ලංකා කණ්ඩායමටත් නැමීබියා කණ්ඩායමටත් අපේ කාණ්ඩේ පීඩනය වැඩි. අපිට ඒක වාසියක්. මේ වතාවේ නෙදර්ලන්ත කණ්ඩායමේ හොඳ පුහුණුකරුවන් දෙදෙනෙක් ඉන්නවා. 2011 ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව කණ්ඩායම හැමෝම ලෝකුස්ලානේ පරාද වෙද්දී ඉන්දියා කණ්ඩායම පුහුණු කළ ගැරි කර්ස්ටන් දැන් ඉන්නේ නෙදර්ලන්ත කණ්ඩායම එක්ක. ඒ වගේම T20 රටාවේ ලොකු අද්දකීම් ප්‍රමාණයක් තියෙන ඩැනියල් ක්‍රිස්ටියන් ඉන්නේ නෙදර්ලන්ත කණ්ඩායම එක්ක. මේ පුහුණුකරුවන් ගැන නෙදර්ලන්ත ක්‍රීඩක කොලින් කතා කරලා තිබුණා. මම හිතන්නේ අපේ සූදානම ගිය වතාවට වඩා මේ පාර ගොඩක් හොඳයි. ඒ අතින් අපි ඉස්සරහින් ඉන්නවා. ගැරි කර්ස්ටන් ඉන්නේ ලොකු වාසියක්. මොකද එයා හොඳටම අද්දකීම් තියෙන කෙනෙක්. අනිත් එක 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 ප්‍රතිවාදින් වෙනුවෙන් වගේම එක එක පිටි වෙනුවෙන් අවබෝධයෙන් හදපු සැලසුම් එයාලගේ ළඟ තියෙනවා. ඉතින් ඒක අපිට ගොඩක් වාසිදායක වෙනවා. ඔය විදිහට තමයි නෙදර්ලන්ත ප්‍රතිකරුවා තමන්ට තියෙන වාසිය ගැන කියලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් නැහුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.